දැන් හෙට දවසේදී හෙට 8 වෙනිදා නැවත වතාවක් මේ වෘත්තීය වේදීන්ගේ වැඩ වර්ජන ක්‍රියාවලියක් එක්ක වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න සූදානම් වෙනවා වෛද්‍යවරු ඉංජිනේරුවෝ ඇතුළු සියලුම ශ්‍රේෂ්ඨවල. එතකොට හෙට දවසේදී කොහොමද මේ ගුරුවරු මේකට සම්බන්ධ වෙනවද කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඇතරම මේ වෙනකොට විවිධ ශ්‍රේෂ්ඨවල ගැටලු ගණනාවක් මතුවලා තියෙනවා. ඒ වගේ එක පැත්තකේ බදු ප්‍රශ්න, බැංකු පොලි ප්‍රශ්න, ඒ සේවාවන් වල ප්‍රශ්න විශේෂයෙන් අධ්‍යාපන ශේෂ්ත්‍රය අපි දන්නවා. අපි රාජ්‍ය ශේෂ්ත්‍රය අපි සියලු දෙනා රාජ්‍යංශේ පියල් 20000ක දෛනික දීමනාවක් අපි ඉල්ලනවා. මොකද නැත්තම් මේක තීරුමක් නෑ. අපේ ගුරුසාව විද්‍යාලපතරගේ වැටුප් වැඩි වෙනතුරු 20000ක දීමනාවක් අපිට ලැබෙන්න ඕනේ. කිරේකට කිසිම කෙනෙකුට ජීවත් වෙන්න බැරි තත්ත්වයක ඉන්නේ. මේ තත්ත්වය තුල ගුරුසාව ගුරු විද්‍යාලපති සංධානයට අපි ඊයේ දවසේ රැස් වෙලා සාකච්ඡා කළා. සාකච්ඡා කළා අපි තීරණයක් කරන් තියෙනවා. රටේ සියලු වෘත්තීය බලවේගත් එක ඒක බද්දව එක දිනයකදී අපි දවන්ත ක්‍රියාමාර්ගයට යන්න. ඒ වගේම අපි දෙන 8 වෙනිදා සිට ආරම්භ වෙන වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරනවා. මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය අය පැල් ඒ වගේ ශේෂ්ත්‍ර වටන් ගන්න දෙනවා. අධ්‍යාපන ශේෂ්ත්‍රය අපි සියලු දෙනා බලාපොරොත්තු වෙන ඔක්කොමලා එකට කරන ක්‍රියාමාර්ගයට සියලු දෙනා සම්බන්ධ වෙන්න අපි දෙනවා. මේ වෙන විට සියලු වෘත්තීය පෙරමුණු එකව වෙලා සාකච්ඡා කරලා තිනා. එට දවසෙත් සාකච්ඡාවක් තියෙනවා. විශේෂයෙන්ම බදු අය කරන මේ සේවාවල වෘත්තීය සමිතියේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සියලු වෘත්තීය සමිතිත් එක්ක සියලු වෘත්තීය සමිති සාකච්ඡාවක් එට දවසේ පැවැත්වෙනවා. මේ සාකච්ඡාවලින් පස්සේ අපි පොදු දිනයත් සහ පොදු ක්‍රියාමාර්ග අපි ප්‍රකාශයට පත් කරනවා. දවසේදී අවසන් කිඳුවක් නොලැබුණොත් එහෙම ඉදිරි දින කිහිපේ පුරාවටම දීර්ඝකාලීන වැඩ වර්ජනකට යනවා කියන කාරණා ඔබතුමාලා ඒකට සහයෝගය දෙනවද? ඒක දෙනවද? පහදිලියම අධ්‍යාපන ශේෂ්ත්‍රය ඒ වගේම වෙනකුත් ශේෂ්ත්‍රයන් සියලු ශේෂ්ත්‍රයන් ඒකාබද්ධව එක දිනයකදී එක් දින වැඩ වර්ජනයක් කිරීම තමයි අපි යෝජනා කරන්නේ. මේ ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම් අඛණ්ඩව යාම පිළිබඳව අපි සාකච්ඡා කරන ලෑස්ති. ඒ අනුව අපි සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව සියලු වෘත්තීය පෙරමුණු ඒක සමිති පෙරමුණු ඒකාබද්ධව සාකච්ඡා කරලා පහදිලියම තීරණයක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එට දවසේ ඒකේ ආරම්භක සාකච්ඡාව තියෙනවා කියන කාරණාව අපි කියන්න කැමතියි.